ලංකා ක්‍රිකට් කණ්ඩායම තමයි 2019 ලෝක කුසලානයේ පළවෙනි පන්දු වාර 10 ඇතුලේ වේගින්ම ලකුණු ලබාගෙන තියෙන කණ්ඩායම් විදිහට මේ වෙද්දි උඩින්ම ඉන්නේ. ආරම්භයේ ඒ විදිහට ලකුණු ගත්තට පන්දු වාර 11 ඉඳන් අඩුම වේගින් ලකුණු ගත්ත අවමානයක් මේ තරගාවලියේ තියෙන්නේ අපිට. දකුණු අප්‍රිකාවත් ශ්‍රී ලංකාවත් අතර තරගයේ පළවෙනි පන්දුවේම නායක දිමුත් කරුණාරත්න දැවී ගියත් කුසල් පෙරරාත් අවිෂ්ක ප්‍රනාන්දු දෙන්නා ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 10ක් වෙද්දි ගොඩනගන්නේ ලකුණු 300කට වැඩි ලකුණු ගානකට යන්න පුළුවන් පදනමක් එක්ක. හොඳ ආරම්භයක් අරගත්ත ශ්‍රී ලංකා කණ්ඩායමට අවසානයේ උණ දෙය ගැන ඉන්දියාවේ ක්‍රික්බස් වෙබ් අඩවිය අපූරු සටහනක් තියලා තිබුණා. ඔවුන් කියලා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්සරහට ගියාට වැඩි වේගයෙන් පස්සට ආවා කියලා. ඇත්තටම ශ්‍රී ලංකාවේ තරඟේ දිනන්නම අවශ්‍ය තරඟයක් වගේම දිනන්න පුළුවන්කම තිබුණු තරඟයක්. දිනන්න පුළුවන් අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට නැතිකලේ දකුණු අප්‍රිකා කණ්ඩායම නෙමෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමම තමයි ඒ අවස්ථාව අහිමි කරගත්තේ. පළවෙනි පන්දු වාර 10 ඉස්සරහට ගියා වගේ දෙගුණයක් වේගින් ඊට පස්සේ ආපස්සට ආවා කියලා තමයි ක්‍රික්බස් කියන්නේ. අසුබවාදී පහර දීම තමයි ලංකාවට වැරදුණු තැන. පන්දු වාර 10කදී ලකුණු 67ක් ගනිද්දී දකුණු අප්‍රිකාව ලොකු පීඩනයකින් හිටියේ. ඊට පස්සේ කඩුල්ලක් ගියාම ඒ පීඩනය ලංකාව ඔලුවට තියාගත්තා. ඒක නිසා තමයි තරඟේ පළවෙනි ඕවර් 10 ඉස්සරහට ගියේ වේගය වගේ දෙගුණයක් වේගයෙන් ලංකාව පස්සට ආවේ. එක ලකුණ අරගෙන පීඩනය අඩු කරගන්න උත්සාහ කළේ නැහැ. හොඳ ආරම්භයක් ගත්තට පස්සේ පන්දු 180කදී ලකුණු 96 ගත්තේ. එතන ලකුණු නොගත්ත පන්දු 125ක් තිබුණා. එහෙම වුණාම තරඟයක් දිනන්න ලේසි නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ කඩුළු නිතරම බිඳ වැටෙන නිසා ලකුණු වේගය අඩු වෙනවා වගේම ලකුණු වේගය අඩු වුණාම කඩුළු වැටෙනවා කියලා තමයි මේ අපූරු සටහනේ තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු නිතර බිඳ වැටෙන එක මේ තරඟාවලියේ දැකපු ප්‍රශ්නයක්. ඒ වගේම තමයි මේ විදිහට කඩුළු බිඳ වැටෙන්නේ ලකුණු ගන්නෙ නැති පන්දු ප්‍රමාණය වැඩි කරගෙන පීඩනයෙන් ගැලවෙන්න පහර දෙන්න යන නිසා. දකුණු අප්‍රිකාවේ තරඟයේ අපේ ක්‍රීඩකයන්ගේ ලකුණු සම්බන්ධතාවලට ගත්ත පන්දු ගාන බලද්දී ශ්‍රී ලංකා ඉනිමට මොකද වුනේ කියලා බලාගන්න පුළුවන් කියලා තමයි ඉන්දියාවේ මේ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවිය කියන්නේ. එක අවස්ථාවක කුසල් මෙන්ඩිස් ඇන්ජලෝ මැතිව්ස් දෙන්නගේ ලකුණු සම්බන්ධතාවයේ කියුනේ පන්දු 51කට ලකුණු 19ක් විදිහට. ඊට පස්සේ කුසල් ධනංජය දෙන්න ලකුණු 11ක් ගත්තේ පන්දු 32කින්. ජීවන් මෙන්ඩිස් තමන්ගේ පළවෙනි ලකුණු 5 ගන්නේ පන්දු 38කින්. මේ විදිහට අසරණ වීමක් වෙන්න තනතිල්ලේ අවුලක් නැහැ කියන එක අවිෂ්කත් කුසල් පෙරරාත් පින්වට පස්සේ මැදපෙළ ඒ විදිහට පහර දීපු එක ලොකු දුර්වලතාවයක් මේ ක්‍රික්බස් විවරණය. මේ කතාව ගැන ඔයාලටත් හිතෙන දේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.